තෙරුවන් සරණයි සියලු දෙනාටම. සිතින් සිතනිබේ සැනසෙන ලෞතර ශ්‍රී සද්ධර්මය මෙතැන් සිට පුරා හෝරාවක් අපි ශ්‍රවණය කරමු. බෞද්ධ රූපහානිය පුවත සන්නිවේදනය කරන නිවන් මඟ ධර්මදේශනා මාලාවේ අද දිනට නියමිත ධර්මදේශනාවයි මෙලෙසින් ආරම්භ කිරීමට සූදානම් වන්නේ. ධර්මදේශනා පැවැත්වීම සඳහා වැඩම කොට පදාළ පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. ධර්මදේශනාවේ සදැහැති පින්බර දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ බත්තර මුල්ලේ පදිංචි හේමා විජේසිංහ මහත්මිය, දියණියන් දෙදෙනා බෑණ නුවන් හා දෙපාර්ශවයේ සුපින්වත් සියලු දෙනාගේ දායකත්වය ඇතිතිබයි. එසේනම් සද්ධර්ම දේශනාව මෙතැන් සිට පැවැත්වීම සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඉද භික්කවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති, ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනසන්ති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ. අපිට මේ ලෝකය පේන හැටි, දැනෙන හැටි, තේරෙන හැටි වෙනස් කරගන්න ඕනේ. හරි පැත්තට වෙනස් කරගන්න ඕනේ. අපිට මේ ලෝකයේ ඇත්ත తত্ত্বය ඇති සැටියෙන් පේන්නේ, දැනෙන්නේ, තේරෙන්නේ. ඉතින් කවදා හරි ඒව දැනෙන තේරෙන තත්ත්වයට පත් වෙන්න ඕනේ අපි. එහෙම නොවිච්ච හින්දා තමයි සසර බොහෝ දුර යන්නේ. සසර යන එක නවත්වීමේ අවශ්‍යතාවයක් නැහැ. දුක් නැත්තම්, වරදින්නේ නැත්තම්, යම් යම් උපාදානයන් සිද්ධ වුණාම වෙන්නේ ඒ උපාදානයන් නිසාවෙන් නොයේකුත් වැරදි කෙරෙන තත්ත්වයට පත් වෙනවා අපි. එක 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 දේවල් ඕනෑ කියලා, අත්‍යවශ්‍යයි කියලා හිතෙනකොට ඕනම කැපකිරීමක් කළා වැරදි කරන්න ලෑස්ති. ඒ අපේ හිතේ ස්වභාවය. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමේ වර්ධව හැසිරීම්, බොරු කීම්, කේලාං කීම්, පරුස වචන කීම්, ඒවත් දැඩිව සිද්ධ කරන්න ලෑස්ති. ඕනම තත්ත්වයකට සමහරලාට තවත් සමහර අය හින්දා උපාදානය වෙච්ච වස්තු හින්දා සමහරලාට තව කෙනෙක්ව මරලා දානවා, විනාශ කරලා දානවා. එතකොට අම්මා තාත්තා මරණ අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයකට අපේ සිතපත් වෙනවා සසර ඇවිදගෙන යන කාලය තුළ. ඒ වගේ වටපත් වෙන දෙන ඉඩකඩක් තියෙනවා, ඕනෑ තරම් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපි බොහෝ වාර ගානක් අපායවලට දුක් විඳින්න වෙනවා. වැඩි වාර ගානක් විඳින්න වෙන්නේ දුක් මේ ජීවිතය ගත්ත වුණත්. මේ ලැබිලා තියෙන මනුස්ස ශරීරය අරන් බලන්න හැම වෙලාවකම වගේ තියෙන්නේ නේද? කායික පීඩාවන් තියෙන ස්වරූපයක්. මේක සැපෙන් තියෙන අවස්ථා ගොඩාක් අඩුයි. ඒතර ඒ තමයි කර්ම. කර්මානුරූපව මට හම්බෙලා තියෙන ශරීරය එක ඉරියව්වක වැඩි වෙලාවක්වත් තියාගන්නවත් බෑ. මේකට බඩගිනි වෙනවා, පිපාසා වෙනවා. බුදුරජාන් වහන්සේ බඩගින්න පිපාසාව පවා ලෙඩ විදිහට සඳහන් කරලා තියෙනවා. ශරීරයේ ඒ කියන්නේ ආදීනව විදිහට බඩගින්න පිපාසාව. ඊට අමතරව රෝග තියෙන පොඩි කාලේ කියලා නැහැ. ඉතින් පුංචි ශරීරය කියලා නැහැ. රෝග තියෙන ඕන තරම් නේද? ඉතින් ඒ වගේ මේ ඊළඟට බුදුරජාන් වහන්සේ සීතය දැනීම, ඌෂ්ණය දැනීම පවා සඳහන් කරලා තියෙන්නේ ආදීනව විදිහට. හරිද? ඉතින් මේවා මෙහෙම දැනෙනවා අපිට. ඉතින් අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි මේ ලෝකෙට ඇවිල්ලා අපිට තේරෙන්නේ නැහැ අපි ඔහේ ඉන්නවා මිසක්ක මේක මේ
විශේෂ නිර්මාණයක් කියලා මේක දිහා අපි එක උපකරණයක් විදිහට මේක එක එකව සකස් වෙන උපකරණයක් විදිහට දිහා බලනවා වගේ බලන්න ඕනේ. ඉතින් එහෙම බලන්න අපිව මෙහෙවන්න අපේ සිත නිවැරදිව දැකීමට මෙහෙවන කාලයක් තමයි බුද්ධෝත්පාද කාලයක් කියලා කියන්නේ. එතකන් අපි මේක සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැතුව කටයුතු කරන ස්වභාවයක් තමයි තියෙන්නේ. මම මේක ඔප්පු කරලා පෙන්නන්න හැමදාම භාවිතා කරන පුංචි උපකරණ උදාහරණයක් තියෙනවා, උපක්‍රමයක් තියෙනවා. ඒක අපි සැරින් සැරේ කොහොමත් කතා කරන එක හොඳයි. මේ පොඩි පරීක්ෂණයක්, පොඩි නිගමනයක් ඇති කරගන්න. දැන් මේ වෙලාවේ ගත්තොත් මෙතන තියෙන අපේ තියෙන එක ක්‍රියාකාරීත්වයක් තමයි හුස්ම. හුස්ම දැනේද? හුස්ම දැනෙනවද? දැන් මං කියනකන් දැනුණාද? දැනුණ කිව්වට පස්සේ දැනෙනවා. කිව්වට පස්සේ දැනෙනවා කියනකන් දැනුන්නේ නැහැ. නමුත් අපි නිකන් හරි ඇහුවොත් එහෙම ඇයි මෙච්චර වෙලා ඒ හුස්මේ ක්‍රියාකාරීත්වය මොකක්ද? අපේ මේ උපකරණයට ඒක දැනුන්නේ නැහැ. ඒක විග්‍රහ කරන්න කියලා මම කිව්වොත් මං කියන උත්තර දෙකක්. දෙකෙන් කෝකද හරි කියලා ඇහුවොත් බලන්න අපිට වැටහෙන්නේ කෝකද කියලා. පළවෙනි එක තමයි හුස්ම මෙච්චර වෙලා හුස්මේ දැනීම මෙච්චර වෙලා තිබුණා මට දැනුන්නේ නැහැ. දෙවෙනි එක තමයි හුස්මේ දැනීම තිබුණේම නෑ දැන් දැනෙනකම්. හරිද? මේකෙන් පළවෙනි එකද දෙවෙනි එකද හරි කියලා ඇහුවොත් කොයි එකද හරි විදිහට අපිට තේරෙන්නේ? පළවෙනි එක තමයි හරි. මොකද දැනීම තිබුණා දැනුන්නේ නෑ. ඒක තමයි හරි කියලා හිතෙන්නේ. බලන්න මේ කතාව හරිද කියලා පොඩ්ඩක්. මේ අය කියනවා හාමුදුරුව ධර්මාසනයට වැඩියේ නෑ. නේද? වැඩියේ නෑ කියන වගේ දැනීම තිබුණා නම් දැනෙන්න ඕනද නැද්ද? දැනීම තිබුණා නම් දැනෙන්න ඕනද නැද්ද? එහෙනම් දැනීම තිබුණේව නෑ. ඒ කියන්නේ අපි හිතාගෙන ඉන්න අපිට එක දිගට හුස්ම දැනීම තියෙනවා, මේ අපිට දැනෙන්නේ නැහැ කියලා. නෑ, එහෙම නෙවෙයි. දැනීම නැත්තටම නෑ. හරි, ඒ දැනීම නැත්තටම නෑ. ගහනකම් දන්නේ නෑ. නේද? එතකොට මොකද වුනේ? ඒ ගුරුවරයා පෙනිපෙනී ඉඳලාද මම? දැන් හරි උත්තරයක් හම්බෙයි කියලා බලාපොරොත්තු වෙනවා. පෙනීම තිබුණා, පෙනුන්නේ නැහැ. එහෙමද? නැහැ, එහෙනම් පෙනීම තිබිලම නැහැ. එතකොට ඒ වෙලාවේ ගුරුවරයාගේ සද්දය තිබුණා, ඇසුන්නේ නැහැ. එහෙමද? නැහැ. ගුරුවරයාගේ සද්දය තිබුණා, ඇසීම කියන එක සිද්ධ වුණේ නැහැ. ගුරුවරයාගේ සද්දය තිබ්බා, ඇසීම කියන එක සිද්ධ වුණේ නැහැ. එතකොට බලන්න අපි කොච්චර වරද්දගෙන දින්නේ කියලා. නේද? අපේ ජීවිතය පිළිබඳ අපිට මුකුත්ම තේරෙන්නේ නැහැ. අපි ඔක්කොම හිතාගෙන මේ එක දිගට තියෙන දේවල්, වෙනස් වෙන්නේ නැති දේවල් මේ විදිහට හිතාගෙන මේ ලෝකේ යනවා. අන්තිමට ඒකෙන් මොකද වෙන්නේ? ලෝකේ ඇත්ත තත්වයට අනුව ළඟ ළඟ තියෙන ඔක්කොම හැඩගැහෙන්න පටන් ගන්නවා. වයසට යන්න පටන් ගන්නවා, මැරෙන්න පටන් ගන්නවා, වෙනස් වෙන්න පටන් ගන්නවා, නොහිතන ආකාරي වෙනස් වීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ හැම තැනකදී මොකද වෙන්නේ? මේ තියෙන ඇත්ත తත්වයේ නොතේරිච්ච හින්දා මගේ හිතේම බලාපොරොත්තු ඇති වෙනවා යම් යම් දේවල් ගැන. මේවා කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. මේවා මටම හම්බෙච්ච දේවල්, මේවා මගේම දේවල්. මේවා කොහොමද ඔය කවුරු මොනවා කිව්වත් මෙන්න මේ දේවල් නම් අන්තිමට හෙන පිපුරුවා වගේ වෙනස් වෙනවා හදිසියෙම. නේද? එතකොට ඉතින් සමහර අයට නේද දරාගන්න බැරි ඒක හේතු වෙලා, හේතුනේ බලාපොරොත්තුව. ඒ කියන්නේ ඒක කාගේ උත්තරයක්ද නෙවෙයි, අපේ මනසේම අපේ සිතේම ඇතිවෙච්ච බලාපොරොත්තුවයි මේ පිපිරීමට හේතුව. බලාපොරොත්තු නොතිබ්බනම් ප්‍රශ්නයක් නෑ. අපිට ඒක හින්දා අපේ හිතේම ඇති වෙන ස්වභාවයක් තමයි මේ වේදනාව, දුක් කියන එක. මේකෙම එකක්. ඒක මේ බාහිර හින්දා වෙච්ච එකක් නෙවෙයි. අපිමයි ඇලුනේ, අපිමයි ගැටෙන්නේ, අපිමයි වේදනාව විඳින්නේ, අපේ හිතමයි ඇලුනේ. දැන් යම් වස්තුවකට අපි ඇලුනද අන්න ඒ වෙලාවේ ඉඳලා ඒ වස්තුවේ හින්දා හරියට සතුට වෙනවා. අනිත් අයට එහෙම ගන්න නැහැ. නේද? මේ ලෝකේ ඇත්ත සතුටක් තියෙනවා නම් කාටවත් පොදු වෙන්න ඕනේ. නේද? යම් කිසි එක වස්තුවක්, එක රූපයක්, එක පුද්ගලයෙක් කියන්නේකො. ඒ පුද්ගලයා හින්දා තවත් පුද්ගලයෙක් සතුට වෙනවා, අනිත් අයට ගානක්වත් නැහැ. එහෙනම් ඒක වැරදීමක් කියලා තේරුම් ගන්න ඕනේ. නේද? දැන් උදාහරණයක් ඒකට ගත්තොත් එහෙම
ලංකාවේ තියෙන මුදලක් ලංකාවේ තියෙන මුදල් කොලයක් අපි සම්මත කරන් ඉන්න මේක රුපියල් 5000ක් වටිනවා කියලා. ඉන්දියාවට අරන් ගිහලා මේක දීලා කඩේකින් බඩුවක් ගන්න බෑ. එතෙන්ට ගියා මේක වරංගු නෑ. ඒ මොකද අපි සම්මත කරගත්ත වටිනාකමක් ඒක. හැබැයි රත්තරන් කාසියක් අරන් ගියා නම් ඒක ඕනම තැනක වටිනාකමක් තියෙනවා. නේද? ඒක එතකොට සාපේක්ෂ වටිනාකමක් නෙවෙයි. කියන්නේ මුදලට සාපේක්ෂ වටිනාකමක් නෙවෙයි. ද්‍රව්‍යයකට සාපේක්ෂ වටිනාකම තමයි රත්තරන් වල තියෙන්නේ. ඒක සාපේක්ෂයි තමයි. නමුත් උදාහරණයට ගත්තොත් එහෙමයි. ඒ වගේ අපි අපේ දරුවෝ දෙමව්පිය යම්කිසි පිරිසකට අපි වටිනාකම් දීලා තියෙනවා. ඒව නෙවෙයි වටිනාකම් කියලා කියන්නේ. සැබෑ වටිනාකම් මොකද්ද කියලා අපේ මනසට අවබෝධ වුණොත් වටිනාකම් දී යුතු දේවල් වල අපි වටිනාකම් දෙනවා. මගේ වසඟයට ගන්න බැරි මට අයිති නැති හුඟා දේවල් වලට අපි වටිනාකම් දීලා මගේ කියලා මගේ හිත ඒවා අල්ල ගන්නවා. අන්න ඒ ස්වභාවයන් හින්ද අපි හරියට දුක් විඳිනවා. ඉතාම කෙටි කාලයක් සතුටෙන් කෙටි කාලයක් මොනවා හරි දෙයක් හින්දා සතුටු වෙන අපේ හිත ඒවා හින්දා හරියට පීඩනයෙන් නේද වෙහෙසකාරී තත්වයෙන් දැන් බලන්න හුඟක් වෙලාවට ධර්ම අවබෝධයෙන් ජීවත් වෙන ස්වාමින් වහන්සේලා වයසට යනකොට බලන්න මේ මුහුණු වල තියෙන බොහොම එද වයසට යන්න මොකද තත්ත්වය ප්‍රසන්න ස්වභාවයක් තියෙනවා නේද? නමුත් එසේ නැතුව අපේ සමහර දෙමව්පියෝ හරි දරුවෝ මැත්තේම හිත යොදවගෙන ඉඩම් මැත්තේම හිත යොදවගෙන තමන්ගේ පරණ අයිතීන් නේද පරණ හිටිය විදිහ කරන්න බැරි දේවල් තාම කරන්න පටන් අරගෙන ඉතින් කියන්න හොඳ නැහැ නේද කුහකයි වෙලාවකට ඊරිසියයි කපටි නේද මාතක තරහ වෙන්න මුලක් තමයි ඔය. නමුත් ඇත්ත ඒකයි නේද? දරුවන්ට වැඩි තණ්හා වේලාවකට වැඩි ස්වභාවයක් තියෙනවා. ඊළඟ දරා ගන්නත් බැරි ගතියක් තියෙනවා. එන්න මොකද වෙන්නේ? බොළඳ වෙන ගතියක් තියෙනවා. පුංචි ළමයි වගේ වෙන්න හදනවා. නේද? එහෙම වුණහම මොකද වෙන්නේ? ඒ අයගේ මුහුණ වලත් තියෙන හරීම පීඩිත නේද? අපහසු ගතියක් ජීවිතයේ අවසාන කාලයේදී. නමුත් එහෙම නැති ධර්මයෙන් පෝෂණය වෙනවා කියලා කියන්නේ උපේක්ෂාව හිත හදාගත්ත සමහර ඉතාම හොඳ මානසිකත්වයෙන් ඉන්න අය ඉන්නවා. ඉතින් ඒකින්ද තරුණ අයටත් තියෙන දේ තමයි මාත් දැන් ඉතින් ඔතෙන්ට යන්නේ දැම්ම විදිහ ලෑස්ති වෙන්න ඕනේ. මොකද මේ වෙන්නේ ඒකින්ද කලින් තිබ්බ දේවල් තරුණ කාලේ හැකියාවක් තියෙන කාලේ බොහෝ අයගේ අවධානයට යොමු වෙනවා. බොහෝ නේද බොහෝ ඉතින් චණ්ඩි වැඩනේ කරන්නේ. චණ්ඩි වැඩ කියලා කියන්නේ අනිත් අයට කරන්න බැරි දේවල් කරනවා. ඉතින් එහෙම ඒවා කරගන්න බැරි වෙනකොට තමන්ට බලපුළුවන්කාරව නිකන් ශක්තියෙන් වැඩ කරන්න බැරි වෙනකොට ඉතින් කාගේත් අවධානයට යොමු වෙන්නේ නැහැ. එතකොට උපේක්ෂාවේ හිත පිහිටුවාගෙන සැඳෑ සමයේ මානසික සුවයෙන් ජීවත් වෙන්න බෑ. හුඟක් අයට පොර අල්ලන්න පටන් ගන්න බැරි ශරීරයක් එක්ක පොර අල්ලන්න පටන් ගන්න. හරිද? ඒකෙන්ද මේක කාටත් ගැටලුවක් වෙනවා. මේ ඔක්කොටම හේතුව තමයි අපි ධර්ම මානසිකාරය ඇති කරගන්නේ නැතිකම. ධර්මය තුළින් තමන්ව දකිනවා කියන්නේ මොකද්ද? තමන්ව ලෙහෙන්න ඕනේ. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී වේදනාසු වේදනානුපස්සී චිත්තේ චිත්තානුපස්සී ධම්මේ ධම්මානුපස්සී කියන්නේ මේ අපේ වැඩ පිළිවෙල. අපිට තියෙන්නේ කයක් වේදනාවල් සිත් සහ සිතුවිලි. වෙන මොනවද තියෙනවද? අපේ මුළු ක්‍රියාකාරීත්වය මුළු ජීවිතේම ගත්තොත් කය අසුරෙන් හටගන්න වේදනා පහළ වෙන සිත් සහ ඒ සිතේ සිතුත් එක්ක ඇති වෙන සිතුවිලි නේද? මෙන්න මේ හතරේ ඇත්ත తত্ত্বය බුදුරජාණන් වහන්සේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියලා සතර සතිපට්ඨානයේ දේශනා කරේ තමන්ව අවබෝධ කරගන්න ඇත්ත తত্ত্বය තේරුම් ගන්න අවශ්‍ය කරන කරුණු ටික. හරි. ඉතින් එහෙනම් සතිපට්ඨාන දේශනාව කියන්නේ මොකද? ජීවිත අවබෝධය සඳහා ජීවිතයේ ඇත්ත తত্ত্বය අපේ මනසට වටහා ගැනීමට කල යුතුව තියෙන මෙනෙහිකාරයේ මේ මානසිකාරයයි සතිපට්ඨානේ තියෙන්නේ. මේ ඔක්කොම පැත්තකින් තියලා නේද සමහර ඇත්තෝ බණ විතරක් අහනවා. අහලා නේද අවශ්‍ය මානසිකාරය මෙනෙහි කිරීම කරන්නේ නැහැ. කරන්නේ නැතුව ඉඳීමෙන් මොකද වෙන්නේ? සැරෙන් සැරේ ගිනි පුපුරු පිට වෙනවා. තමන් බලන්න ඕන තමන්ගේ ලෝකේ
මොන්නම තත්ත්වයක් යර්තේවත් තමන්ගේ සන්තානය පුපුරන්ඩ බෑ. ඒගන් හදන් පුළුව මොකදමගේ පුපුරනොකිවේ. රත්වෙන දැවෙන ගිනි ගන්න ගතය බුදු හාමුදුරු දේශනා කරේ. චක්කුව ගිනි ගන්නවා රූපය ගිනි ගන්නවා චක්කු විඤ්ඥානය ගිනි ගන්නවා චක්කු සම්පස්සය ගිනි ගන්නවා චක්කු සම්පස්සජ වේදනාව ගිනි ගන්න මකත් වේදනා එන්නේ රත්වෙන දැවෙන වේදනා අපේ පැත්තෙන් එන්නේ ඇතුළේ. කිසිම සැහැල්ලුවෙන් ඉඩ පුළුවන්කමක් ඇත්තෙන. ඒකද පාවිපාවි ඉඩකු අපා හොඳට නේද. ලෝක ඒ මං කියන්නේ ඔහේ සැහැල්ලුවෙන් ඉන්ඩ පුළුවන් ඕනම තත්ත්වයක්කරතේ සැහැල්ලුවෙන් ඉතා සැහැල්ලුවෙන් ඉඩ පුළුවන් ක්‍රමවේදයක් බුදුරජාණන් වන්සේ අපිට දේශනා කල තියෙනද මෙච්චර ලස්සනට මෙච්චර රසවත්ව ඉන්ඩ පුළුවන් මනුස ජීවිතයේ ඇ මේ මනුස ලෝක ඉපිද ඉපදිලා මනුස්ස ලෝක රසය විඳින්ඩ කියලමං ආරාධනා කරනවා. ලෝක රසේ විඳින්ට ලෝක රසේ විඳ ගණඩ අපිට බෑ ඇයි කෑලි වගයක් අල්ලගෙන හරි ලස්සන මල්වත්තක් තියෙන තැනකට ගිහිලා රෝස මලක් දැකලා කටුවෙන් අල්ලගෙන තද කරන් ඉන්නවා. ඊට යටින් තියෙන යටින් තියෙන කට්ටෙන් අල්ලගෙන මේකගෙන ඉන්නවා මේ මයක හිඳ. ඒකින්ද යටේ මල්වත්තේ රසය විඳින්න බෑ. මොකද කට්ට ඇනිලා තියෙන්නේ දැන්. අතහරින් ලෑස්ති නෑ. හරිද? මේකට හරි අපූර්ව උදාහරණයක් තියෙනවා මේ අර වඳුරන් අල්ලන්න දක්වන උපක්‍රමයක් කියලා. අර අත විතරක් දාන්න පුළුවන් නේද? අපි හිතමුකො මේ මොකක්ද තැඹිලි ගෙඩියක් කුරුම්බ ගෙඩියක් වගේ එකක් කියලා ඒකකට දානවා එයා කැමති යම් කිසි වස්තුවක් හරිද දාපුහාම දැන් එයා මේකට අත දානවා අත දාලා අරක අල්ල ගන්නවා අල්ලගත්තොත් අත එළියට ගන්න බෑ අත හැරියොත් ගත්ත හැකි හැබැයි මේ සතා මේක අතාරින්නෙම නැල්ලු හරිද තණ්හාව හින්දා මේක අතහරින්නේ නැහැ අතහරින්න බෑට ඒකින්ද හිර වෙලාම එන අතහැරියොත් අහුවෙච්ච වස්තු අතහැරියොත් කිසි ප්‍රශ්නයක් නැහැ ගන්න පුළුවන්. හරිද? අපිත් ඒ වගේ තමයි. අහුවෙලා ඉන්නේ හරිද? ලොකු දුකක් විඳිනවා. අතහැරියොත් නිදහස් වෙන්න පුළුවන්. නිදහස් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද සැහැල්ලුවෙන් මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන්න අවශ්‍ය කරන මානසිකාර්යය සකස් කරගන්න අපිට තියෙන නේද මේ බලන්න ආය මුකුත් නැහැ. ඍජුවම අපි හොඳට විශ්වාස කරනවා නේද බුදුරජාණන් වහන්සේව නේද ඍජුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක් නේ දේශනාවට ඉස්සෙල්ලා ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ ඒකායන මාර්ගය මොකටද ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනස්සාණං අත්තකමාය දුක් දෝමනස් නැති කරගන්න ශෝක පරිදේව දුරු කරගන්න තියෙන ඒකායන මාර්ගය තමයි සතිපට්ඨාන. ඒතර අපි මොකද කරන්නේ අපි දුක් දුම්නස් නැති කරගන්න මරා ගන්න යනවා එහා පැත්තේ ඔහොම ඉන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ නේද අර විදියට වෙන්න ඕනේ මට සැරෙන් කතා කරන්න එපා අරහෙන් පයින්න එපා මෙහෙන් පයින්න එපා කියලා නේද ඒ අනුන්ව පාලනය කරලා ලෝකේ හදලා කැමති දේවල් වට කරගෙන දුක් නැති කරගන්න අසාර්ථක උත්සාහයක් ගන්නවා අපි නේද ඉතින් ඒකෙන් අත මිදිලා සැනසීමෙන් කටයුතු කරගන්නයි මේ සතිපට්ඨාන දේශනාව. ඉතින් අපි ඔළුව තියන අය විදිහට නුවණ තියන අය විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බලන්න ඕනේ. පූජා 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 කියගෙන නෙවෙයි මේක පූජා ඕනේ. දැන් නම් ඍජුවම කියන්න ඕන කාලේ ඇවිල්ලා. මොන මල කරදරයක්ද මේක? ඉවරක් නෑ පූජා විතරයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. හරිද? පූජා විතරයි. පූජා විතරක් නම් වැඩක් නෑ. නේද? බුදුරජාණන් වහන්සේට 69ක් රහතන් වහන්සේලා ඉස්සෙල්ලාම බිහිවෙච්ච ගමන් සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලොකු පූජාවක් තියන්න තිබෙමන් කියන්නේ මිනිසුන්ට පින් කරගන්න. ඇයි රහතන් වහන්සේලා 69 මිනිසුන් පොළඹවලා නේද ඉන්දියාවේ ලොකු පූජාවක් කරන්න තිබ කරේ නෑනේ අපේ බලන්න මිනිසුන්ට පින් කරගන්න නේද. අද රහතන් වහන්සේලාට කියන්න තිබුණේ නේද ඔක්කොම සම්මා සම්බුදු පියාණන් වහන්සේත් වැඩ ඉන්නවා රහතන් වහන්සේලා 69ක් වැඩ ඉන්නවා කරන්න කියන්න තිබ්බේ සත්‍යක්‍රියාවක් එකතු වෙලා. ඉන්දියාවම බෞද්ධ වෙන්න ඕනේ කියලා. නේද? නොපෙනෙන බලවේග පිටිපස්සේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති දේවල් පිටිපස්සේ බුදුරජාණන් වහන්සේ දුවන්ඩ අපිට අනුදැනව දාලේ නැහැ. 69ක් රහතන් වහන්සේලා බිහි වුණාද? බිහි වුණාට පස්සේ මොකද කරේ? චරත බික්ක වේචාරිකම් බහුජන හිතාය බහුජන සුගාය.
ගිහිල ගිහිල පූජාතියන්න කියලා නෙමෙයි කිව්වේ. කිව්වේ මොකද්ද? ධර්මචාරිකාවේ වඩින්න වැඩම කරලා දෙන්නේ එක මග යන්න එපා. ඇයි? වැඩි දෙනෙකුට මේ පණිවිඩය දෙන්න ඕන නේද? පූජාව හරහා හරි කමන්නේ මේ පණිවිඩය දෙනවා නම්. හුඟාවක් ඇත්තෝ එහෙම නැහැ. ඒකින්ද දැන් ආය අපි අනිත් පැත්ත හැරෙන්න ඕන කාලේ. ඒකෙන් ඒකේ තේරුම පූජාව ප්‍රතික්ෂේප කරන්න කියන එකද? පින්නන්දි පූජාව කවදාවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. බැරි වෙන හේතුව ඇයි දන්නවද? ධර්මයෙන් පෝෂණය ලැබිලා ධර්මයෙන් තමන්ට සහනයක් ඇවිල්ලා තියෙන පීඩණේ අඩු වෙලා බාහිර ලෝකයෙන් ලෝකයෙන්ද ඇතිවන පීඩාවක් නැතුව තනියම සුවදායක තත්ත්වයකට පත් වෙනකොට ධර්මයෙන් බුදුරජාණන් වහන්සේගෙන මලක් හම්බුණත් ආහාරයක් හම්බුණත් ඉස්සෙල්ලා මතක් වෙන්නේ අග්‍රම කොටස මගේ බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕනේ කියලා දැඩි හැඟීම් ඇති වෙනවා. එතකොට ඒ පූජාව මලාතේකට නවත්තන්න බෑ. හැබැයි දැන් ඔය තියෙන පූජාව ඊට වැඩි දෙයක් එහාට ගිය ගමන් නවතිනවා. හරිද? ඊට වැඩි පොඩ්ඩේ එහෙම වෙනකොට නවතිනවා. ඒ කියන්නේ ඒවා ශ්‍රද්ධාව මූලික කරගෙන නිවැරදි ශ්‍රද්ධාවෙන් නෙවෙයි හුඟක් දෙනෙක් ඒවා කරන්නේ වෙනත් කාරණයකින්ද අපි බෞද්ධ විදිහට අදෘශ්‍යමාන බලවේගයට අත තියන්න පෙර ආතුව. අද මේ රටේ යම් කිසි ව්‍යසනයක් වෙලා තියෙනවා නම් පින්නත් නේ සත්‍යක්‍රියා කර කර ඉන්න එකද කරන්න ඕන? මොකද කරන්න ඕන නේද? දේශණ්ඩයි තියෙන්නේ නේද? මෙහෙමයි ජීවත් වෙන්න ඕනේ කියලා නේද? වික්ෂුන් වහන්සේලා එකතු වෙලා දේශනා කරන්න ඕනේ. බුදුහාමුදුරන්ගේ අවවාදේ නෙවෙයි කාගවත් අවවාදය නේද? එකතු වෙලා දන්න අය වික්ෂුන් වහන්සේලා විතරක් නෙවෙයි. මොකක්ද දන්න අය? මෙන්න ධර්මය. මොකද්ද ධර්මය කියන්නේ? කිසි කෙනෙකුට හිංසා නොකරන ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ වගේම ඇත්ත කතා කරන ධර්මය. මොකද්ද ඇත්ත? නේද? ඇත්ත ඇති සැටියෙන් දකිමින් හීන දීන වෙන්නේ නැති. හීන දීන වෙන්නේ නැති. ඡන්ද, දේශ, භය, මෝහ කියන කිසිම දෙයකට ගැති වෙන්නේ නැති. තමන්ගේ ආත්මාර්ථය සඳහා කටයුතු කරන්නේ නැතිව ඇත්ත කතා කරලා ජීවත් වෙන එක තමයි නේද බෞද්ධයාගේ ක්‍රමවේදය. දැන් බලන්න යම් කිසි විදිහකින් පින්නත් නේ ලංකාවේ විශාල ප්‍රශ්න ඇති වුණා. මෑත කාලිනව එවැනි ගැටලු ඇති වුණේ ජාති වශයෙන් හෝ ආගම් වශයෙන් හෝ නොයෙකුත් එක් ප්‍රදේශවල එක් එක් අය ඒකරාශී වීමෙන්. හරිද? එහෙම නැතුව ලාංකිකයෝ නම් ඔක්කොම හැමෝටම හැම තැනකම එකම විදිහට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඇයි මේ කතාව කතා කරන්න බැරි නේද? ඇයි මේකට මුණ දෙන්නේ නැතුව තවදුරටත් මේවාටම උඩගෙඩි දෙමින් මේවා කෙරෙහි කතා නොකර ඉන්නේ? අපි හිතනවානේ අපේ ලොකු ඇත්තන්ට ජාත්‍යන්තර බලවේග ඇති කියලා. ජාත්‍යන්තර බලපෑමට වැඩිය තියෙන්නේ බලලෝභීත්වය නේද? ඒ කියන්නේ තමන්ගේ බලය තහවුරු කර ගැනීම සඳහා හැමෝම මොකද කරන්නේ? ඕනෑම ජාතිය පාවා දෙමින්, රට පාවා දෙමින් මේ සිද්ධ වෙන සමහර දේවල් එක ගත්තොත් එහෙම අනාගතේ අපිට තියෙන ප්‍රශ්නය අනාගතේ ආගම්වාදී ජාතිවාදී ලොකු ගැටලු නිර්මාණය වෙන විදිහට තමන්ගේ බලය ආරක්ෂා කර ගැනීමේ වැඩපිළිවෙලක ඉන්නවා නේද? අන්න ඒ ඇත්ත කතා කරමින් හැමෝටම ඒකාකාරීව ජීවත් වෙන්න මම උදාහරණයක් කිව්වේ. හැමෝටම එක වගේ ජීවත් වෙන්න පුළුවන් රටක් මේකේ අයිතිය සිංහල ජාතියටයි. හැබැයි අනිත් පැයට හිංසා කරන ජාතිය නෙවෙයි සිංහල ජාතිය කියන්නේ. අයිතිය හැබැයි ඇයි එහෙම කියන්නේ? නේද? දැන් සිංහල කියන වචනේවත් කතා කරන්න බැරි තත්යකට ඇවිල්ලා තියෙන්නේ. තව ටික දවසකින් බෞද්ධ කියන වචනේ කතා කරන්නත් බෑ. එතකම් බලන් ඉඳලා හදන්නේ නේද? එතකම් බලන් ඉඳලා හරියන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? ගහමු, කොටමු, මරමු. එහෙමද? එහෙම වෙච්ච ගමන් මොකද වෙන්නේ? පෞද්ගලික ජීවිතයට එකතු කරගන්න මේ කාරණාව. අපි රටක් ගැන මේ කතා කරේ. ඔය විදිහම වෙන්න ඕනේ පෞද්ගලික ජීවිතේ. තමන්ගේ බෞද්ධකම රැකගන්න ඕනේ හැම වෙලේම. හරිද? යම් දෙයක් රැකගන්න පින්වත්නි භාවිතා කරන ක්‍රමවේද ධර්මානුකූල නොවේ නම් තම බෞද්ධෙක් නෙවෙයි. එතකොට අපි රට රැකගන්න, ජාතිය රැකගන්න, ගහමු, කොටමු, මරමු කියලා පයින්කොටම මොකද උනේ? අවිහිංසා සංකල්පය අයින් වුණා. හැබැයි යම් කිසි කෙනෙක් බලයෙන් හින්දා හරි වෙන මොකක් හරි හින්දා හරි යම් කිසි කෙනෙක් හීන දීනව කටයුතු කරනවා නම් එතනත් බෞද්ධකම නැහැ. නිවටව ජීවත් වෙනවා නම් නේද? ඡන්දයට බයි, ද්වේෂයට බයි, හරිද?
මෝහයෙන් බයෙන් යම් කිසි ආකාරයක ඇත්ත වහගෙන ජීවත් වෙනවා නම් අනාගත අභිවෘද්ධිය සිද්ධ වෙන අනාගතයේ කෙනෙකුට කරදරකාරී තත්වයකට මුහුණ දෙන්න වෙනවා කියලා දැනගෙන නිස්සද්දව ඉන්නව නම් නේද? එතකොට තමන්ගේ වාසිය සඳහා නිස්සද්දව ඉන්නව නම් එහෙනම් එතන ඒ බෞද්ධ ප්‍රතිපත්තිය නෙවෙයි. ඉතින් ඒක හින්දා අන්න ඒ වගේ ජීවිතයේ කෙලින් වැඩ කරන, කෙලින් ක්‍රියා කරන, ඇත්ත කතා කරන, හැබැයි ඇත්ත කොහොමද කතා කරන්නේ? හැම වෙලේම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ළඟින් තියාගන්න ඕනේ. ඇයි අපි අවුරුදු 2500කට අධික කාලයක් තිස්සේ ධර්මයෙන් පෝෂණය වෙමින් ඉන පිරිසක්. එහෙනම් අපි ඇත්ත කතා කරන්න ඕන කොහොමද? ඍජුව සහ මෘදුව. සක්කෝ ජුත සූජුත සුවචෝ චස්ස මුදු නේද? එහෙනම් ඍජුව සහ මෘදුව. ඍජුව කියන්නේ ඇත්ත කතා කරන කෙනා. හැබැයි මේ කතා කරන්නේ ගහමු කොටමු මරමු කියලා නෙමෙයි, මෘදුව. එතකොට බෞද්ධකම, ලංකාවේ තියෙන බෞද්ධකමට ආඩම්බරයක්, අභිමානයක් ඇති වෙන විදිහට බෞද්ධ සංකල්පය තුළ නිවට නොවී කටයුතු කරන පිරිසක් බවට පත් වෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? තව බෞද්ධකකින් විතර ඉපදිනකොට මේකේ සාසනේ නැහැ. ආයිපදෙන්න වෙනවා. දැන් නිවන් දැක ගන්න බැරි වුණොත් නේද? එතකොට සාසනේ නැහැ. ඒ කියන්නේ අපිට මේ ධර්මය නැති වෙනවා. ඒකින්ද අන්න ඒ වගේ ජීවිතයේ දැන් අපි මේ රටේම ප්‍රශ්නේ දැක්කා. ඔය ප්‍රශ්නේ gedara තියෙනවා හුඟක් වෙලාවට. හරි, මම හැමදාම කියන්නේ නායකයාගේ දොස් දකින්නවා, උපනායකයාගේ දොස් දකින්නවා, කාර්යාලයේ ලොකු මහත්තයාගේ දොස් දකින්නවා. හරි, හැබැයි අපිත් ලොකු වෙච්ච තැනක් තියෙනවා. දෙන්නෙක් ඉන්නවා නම්, එකෙක් කියන දේ අහනවා නම් එයා නායකයෙක් දෙන්න දනිත් එක්කෙනා. අන්න එතෙන්දී සාධාරණද කියලා බලන්න. මගේ ජීවිතීරණ සාධාරණද? මගේ ක්‍රමවේදය හරිද? හරිද? එහෙම නැත්නම් ඉතින් මාව අරන් ගිහලා කවුරු හරි රටේ නායකයෙක් කරොත් ඔය සෙල්ලම ඌට වැඩිය හපන් වෙනවා. එහෙනම් ජීවිතේ හැම වෙලෙම අපි පුහුණු කරන්න ඕන එකමුතුව ජීවත් වෙන්න, සාධාරණ ජීවත් වෙන්න, ඍජු තීරණ ගන්න, ඒවා මෘදුව ක්‍රියාත්මක කරන්න. මේ හැම දෙයකටම පින්වත්නි ධර්මයේ තුලින් ලැබෙන පෝෂණය ඕන වෙනවා. ඒ පෝෂණය වැඩිපුරම ලැබෙන්නේ සතර සතිපට්ඨානයෙන්. හරිද? සතර සතිපට්ඨානයෙන් තමයි මේ පෝෂණය වැඩිපුරම ලැබෙන්නේ. ඒ මොකද ඒක ඍජුවම ඍජුවම ඇත්ත తත්වය තේරුම් යන්නේ සත සතිපට්ඨානේ වැඩිමේ. දැන් කාය, වේදනා, චිත්ත, ධම්ම. එතකොට අන්න ඒ ටික පිළිබඳව අපි මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නේ කායානුපස්සනාව ගැන. නමුත් මම 80න් එහෙම නෙවෙයි හිතලම මේ වගේ කාරණා ටිකක් සැරෙන් සැරේ කියන්නේ. බෞද්ධයන්ට හිතන්න දෙයක් තියෙනවා. දැන් ඉතින් හිතන්න දෙයක් තියෙන හින්දා සැරෙන් සැරේ මතක් කරනවා. හොඳයි. එතකොට අපේ තුල ඇති වෙන මේ සත්‍ය తত্ত্বය මේකත් කියලා මෙන්න ඉතින් රට ගැන යම් කටයුත්තක් කරනවා නම් ගිනි ගන්න නැතුව කරන්න ඕනේ. හරිද? මොකද රට ගැන කතා වෙන්නේ නැහැ. දැන් මම මේ සැරේ ලංකාවට මේ ලංකාව රැක ගන්න ඕනේ කියලා මාරාන්තික විප්ලවයක් කරලා මැරිලා ගිහලා ඉන්දියාවෙ ඉපදිනවා. එදා ඉඳන් මොකද රැක ගන්න හදන්නේ? ඉන්දියාව සසර ගැන සිහිය තියෙනවා නම් ඕක ඒතරම් ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නේද? නමුත් තමන් ඉන්න තැන ආරක්ෂා කර ගැනීම සඳහා අන්න එහෙම සිහියෙන් රත් වෙන්නේ, දැවෙන්නේ, පිච්චෙන්නේ නැතුව තමයි තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්න ඕනේ. නේද? නැත්තම් එහෙම ඉන්දියාව රැක ගන්න නෙවෙයි හරකෙක් වෙලා ඉපදුනොත් එහෙම වචනය කතා කරන්න පුළුවන්. කිසිම දෙයක් රැක ගන්න හම්බෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම. ඉතින් ඒ උපාදාන අයින් කරලා අපිට ජීවිතයේ යථාභූත ස්වરૂපයෙන් ඕනම දෙයකට මුහුණ දෙන්න පුළුවන් වෙන්න නම් අසිපත අතර ගන්න ඕනේ. හරිද? කුමන අසිපතද? සතර සතිපට්ඨානය කියන අසිපත අතර ගන්න ඕනේ බෞද්ධයා. ඒක අතර ගත්ත කෙනාට සීසීකඩ සතුරා විනාශ කරන්න පුළුවන්. කුමන සතුරාද? කෙලෙස් සතුරා. හරිද? ශෝක පරිද්දවානං සමතික්කමාය, දුක්ඛ දෝමනසානං අත්තඟමාය ආදි වශයෙන්. හොඳයි. දැන් අපි සූදානම් වෙන්නේ හැමුණොත් කායානුපස්සනාවේ තියෙන එක කොටසකට අවධානය යොමු කරන්න. ඒ තමයි අපි හැමදාම වැඩි දෙනෙක් භාවිතා කරන ධාතු මනසිකාරය පිළිබඳව. ධාතු මනසිකාරය කියන දේ අපි දින කීපයක් හෝ සාකච්ඡා කරන මේ ගැන අද මම මූලික හඳුන්වා දීමකුයි මේ සිද්ධ කරන්න හදන්නේ. මොකද කායානුපස්සනාවේ තියෙන ප්‍රබල කාරණාවක් තමයි මේක. කය පිළිබඳ නිවැරදි සිහියකට එන්න ඕනේ අපි. කය පිළිබඳ අපි ඉන්නේ අසිහියකින්. මේ සිහියේ පළවෙනි කාරණාව තමයි එක තැනකදී දේශනා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ, බාහිර
පටවියත් අභ්‍යන්තර පටවියත් එක හා සමානයි කියලා. හරිද? බාහිර ආපෝ ධාතුවත් අභ්‍යන්තර අජ්ජත්තික ආපෝ ධාතුවත් එකයි කියලා. ඒක එකයි විදිහට පිරික්සල බලන්න කියලා. දැන් බලන්න මම මේකට තට්ටුවක් දානවා. මේ ඇඟිල්ලෙන් තට්ටුවක් දාන තට්ටක් ගාලා ටට්ටා ටට්ටක් ගාලා සද්ද ඇහෙනවා. ඇයි? මේ අස්තියයි මේ වදින්නේ. මට අස්තියක් මේකේ තියෙනවා කියලා 100ක්වත් තියෙනවා. එහෙනම් මේ ශරීරයේ තද ගතියක් තියෙන දේවල් වගේක් තියෙනවා නේද? මේ දෙක මෙහෙම තට්ටු වදිනකොට මේ මිට දන්නවද මේ අස්තිය මේකේ වැදිලා සද්දයක් ආවා කියලා? නෑ, කොහොමත්ම දන්නේ නෑ. ඒක නෙවෙයි හොඳම දේ. ඒක අනිත් පැත්ත. මේ අස්තිය දන්නවද මේක මේ මිටේ වැදිලා සද්දයක් ආවා කියලා? වැදුනා කියලා දන්නවද? වදිනවා කියලා මේ අස්තිය දන්නවද? මං අහන්නේ අස්තිය. හා, තව අස්තියක් ගැන කතා කරමුකෝ. දත් කැක්කුම ඇදිලා හොඳටම. දැන් කොහෙද මොකද්ද කක් කියන්නේ? දත. නින් දත ගලවලා පැත්තකින් තිබ්බා. හරි, දැන් දත නටන මේ බිම කක් කියනවා කියලා. ඒ දතේම ගූත නැහැනේ. අර තව කරදරයි කරේ. අපි ඇදලා තිබ්බ පැත්තකින්. අඩුම ගානේ මෙච්චර දරුණු කැක්කුමක් තියෙන දත දන්නේ නැහැ. හරිද? අපි දන්න හැටියට නම් අපි ඉස්සර මේ විද්‍යාව තාක්ෂණික විද්‍යාව වෙදන්නේ මොකද? ඝන, ද්‍රව, වායු කියලා. නමුත් බුදුරජාණන් වහන්සේත් ඝන, ද්‍රව, වායු කියන තැන තව එකතු කරලා තිනවා තේජෝ ධාතුව, උෂ්ණත්වය කියන එක. නේද? ඒක ධාතුවක් විදියට. ඇත්තටම ඝන ද්‍රව වෙන්නේ, ද්‍රව වායු වෙන්නේ උෂ්ණත්වයෙන්. නේද? උෂ්ණත්වය අඩු වැඩි වෙනකොට ඝන වස්තුව දිය වෙනවා, දිය වෙච්ච වස්තුව වාෂ්ප වෙනවා. එතකොට ඒ රූප කලාපයන්ගේ වෙනස් වීම, ඒ ක්‍රියාකාරීත්වයේ වෙනස් වීම සිද්ධ වෙන මේකේ. නමුත් බුදුරජාන් වහන්සේ මේක ආපෝ තේජෝ වායෝ, පඨවි ආපෝ තේජෝ වායෝ කියලා මේ ශරීරයේ තියෙන කොටස් හතර වෙන් කරලා තියෙනවා. මේ හතර ඇරෙන්න මොකක්වත් නැහැ. හරිද? මේක ඇතුලේ මේ ක්‍රියාත්මක වෙන මේ හතරට අපි කියනවා අජ්ජත්තික පඨවිය. ඒ අජ්ජත්තික අජ්ජත්තික කියලා කියන්නේ මට දැනෙන හැටි. මම මේ ඊයේ පෙරේද දිගට මේ කාරණාව කියනවා. අජ්ජත්තික කියලා කියන කොටස වෙන් කරගත්තේ නැත්තම් අපිට විදර්ශනා වඩන්න දෙයක් නැහැ. හරිද? අජ්ජත්තික කියලා කියන්නේ තමන්ගේ, මගේ කියලා ගත් කොටස, මට දැනෙන කොටස. හරිද? එහෙම කොටසක් තියෙන හින්දානේ මට විදර්ශනා කරන්න වෙලා තියෙන්නේ. මට දැනෙනවානේ මම වෙන් කරගත්ත කෑල්ලක් කියලා. මං ඉඩමක් වෙන් කරන් ඉන්නවා. මේ ඉඩමේ අයිතිය මට නෑ කියලා දැනෙන්න නම් මම මේ ඉඩම වෙන් කරලා නේද ඉඩම් කච්චරේට කියලා හොයලා බලන්න ඕනේ නේද? එහෙනම් මම ඉස්සෙල්ලා මගේ කෑල්ල වෙන් කරලා සැලැස්ම ඇඳලා ගිහිල්ලා බලන්න ඕනේ ඒක තියෙනවද කියලා. බලනකොට නැත්තම් ඉතින් ඔක්කොම එකයි, එතනින් එහාට අනිත් ඉඩුනේ මේකයි, ඔක්කොම එකයි. ඒ වගේ මං කියලා වෙන් කරගත්ත, ඔප්පු ලියාගත්ත කෑල්ලක් තියෙනවා අපිට නේද? මේකේ මේහා පැත්තේ පටවිය තියෙද්දි මෙහා පැත්තේ පටවිය මං කියලා වෙන් කරගෙන තියෙනවා, මගේ කියලා වෙන් කරගෙන තියෙනවා. අන්න ඒ කොටසට කියන දැනෙන කොටස. මගේ මනසට දැනෙන අජ්ජත්තම් පච්චත්තම් උපාදිත්තම් කියලා සඳහන් කරලා තියෙනවා. මේ මගේ කියලා, මම කියලා මට දැනෙච්ච උපාදානය වෙච්ච කොටසක් තියෙනවා. ඒක ඇල්ල මම හොඳට අල්ලන් ඉන්නවා කිව්වට. හරිද? ඒකට නම් අසාධාරණයක් වෙන්න දෙන්නේ නැහැ. මේක මට පවත්ත ගන්න පුළුවන්, මේක මෙහෙමයි කියලා අල්ලන් ඉන්න කොටසක් තියෙනවා. අන්න ඒ කොටස වෙන් කර ගන්න ඕන අපි. ඒක අමුතුවෙන් වෙන් කරන්න දෙයක් නැහැ. පැහැදිලිවම මට මගේ කියලා තමන්ගේ කොට ගත්ත කොටසට අපි කියනවා අජ්ජත්තික පටවිය කියලා. ඒකට බාහිරකට කියනවා බාහිර පටවිය කියලා. දැන් මොකද කරේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඔය දෙක සංසන්දනය කරලා බලන්න. දැන් මම මේ කරේ සංසන්දනය කරලා බැලීම. සංසන්දනය කරාම මොකද වෙන්නේ? දෙකම එකයි. දෙකම එකයි බලනකොට. හරිද? ඉතින් මේ මම නිකන් කිව්වේ. ඒක දැන් පිරික්සලා බලන්න ඕන, ඔහොම නෙවෙයි. පඨවි ධාතුව, ආපෝ ධාතුව, දැන් මේකේ ගලන ගතියක් තියෙනවා. හරිද? මේකේ මේ තියෙන ගලන ගතියත්, බාහිරේ වගේ තියෙන ගලන ගතියත් ඔක්කොම එකම විදියයි. දැන් බලන්නකෝ. අපි හිතමු කෙසෙල් කඳක් මේ බිම වැටෙනවා කියලා. ටික දවසක් යනකොට මේක දිරනවද නැද්ද? දිරනවා නේද? එතකොට මේක වැඩියෙන් රත් කරොත් කවුරු හරි
පරිසරයේ උෂ්ණත්වයට වැඩිය රත් වුණොත් එහෙනම් රත් වෙන විදිහකට අපි ඒක තිබුත් ඉක්මනට ඒක මුසු වෙනවද නැද්ද? දිරනවද නැද්ද? නේද? ආ. එහෙනම් මේක ඇතුළට වැටුණොත් එහෙම කෙහෙල් ගෙඩියක් මොකද වෙන්නේ? රත් වෙනවා. නේද? රත් වෙලා අපි හිතමු අර කෙහෙල් කඳට මොන හරි ඇසිඩ් වගේ ජාතියක් වැටුණා කියලා. ඉක්මනට දිරනවද නැද්ද? තවත් ඉක්මන් වෙනවා. රත් වෙනවා නම් ඒත් ඉක්මන්. එහෙනම් මේකට ඒ ඔක්කොම වැටෙනවා. නේද? එහෙනම් මොකද වෙන්නේ? මේකට වැටෙන එක ඉක්මනට දිරනවා. හරි. ඉතින් අන්න ඒ වගේ තේජෝ ධාතුවෙන් කරන කෘත්‍යයක් තියෙනවා. පඨවි ධාතුවෙන් කරන කෘත්‍යයක් තියෙනවා. හරි. ආපෝ ධාතුවෙන් කරන කෘත්‍යයක් තියෙනවා. මෙන්න මේවා වායෝ ධාතුවෙන් කරන කෘත්‍යයක් තියෙනවා. ඒ වායෝ ධාතුවේ ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ නේද වායෝ ධාතුවේ තියෙන එක ලක්ෂණයක් තමයි ආපෝ පඨවි ධාතුවේ තියෙන ලක්ෂණය තමයි තද ගතිය, කර්කස ගතිය. හරිද? ආපෝ ධාතුවේ තියෙන ලක්ෂණය තමයි ගලා යන වැగిරෙන ගතිය තියෙනවා ඒකට. ඒ වගේම ආපෝ ධාතුවේ තියෙන ආපෝ ධාතුවේ කරන කෘත්‍ය තමයි ආපෝ ධාතුවේ කෘත්‍ය ද්‍රව ගතියෙන් කරන කෘත්‍ය බලන්න මොකද්ද කියලා. රොටිය පුච්ච ගන්න ඕන වෙලා. හරි පොළොවි පිටි දාලා මිරිස් කෑලිත් දාලා පොඩි කරනවා එකට වෙන්නෙම නැහැ. මොකද එකද කරන්න ඕන? වතුර දාන්න ඕනේ. එහෙනම් ආපෝ ධාතුවේ කෘත්‍ය තමයි එකට අලවා තබා ගන්න ගතිය. හරිද? එහෙනම් අලවා තබා ගන්නවනේ ඉන්දක කියලා අම්මෙක් මොකද කරන්නේ? මිරිසුයි කහයි වතුරයි වතුරත් දාලා වැඩිපුර අය තව පරිප්පුත් දාලා ඔක්කොම දාලා දැන් කරකවනවා මුහු වෙන්නේ නැහැ. නේද? අලවා තබා ගන්නවා ගතිය තිබ්බට මුහු වෙන්නේ නැහැ. මුහු වෙන්නේ මොකද කරන්නේ? පරිප්පුත් දාලා වතුරත් දාලා ඔක්කොම දාලා අපි හිතමු තඹපු පරිප්පුම කියලා වෙනමම තඹලා පරිප්පු ටික දැම්මා. වතුර ටික වෙනම දැම්මා. මිරිස් දැම්මා, කහ දැම්මා, තව ලුණු දැම්මා, සරක්කු දැම්මා දාන ඔක්කොම දාලා දැන් හොඳට කලත්තනවා. නේද? කලත්තලා දැන් කෑමකට බෙදුවොත් වතුර රහ වෙනම දැනෙනවා. මිරිස් රහ වෙනම දැනෙනවා. ලුණු රහ වෙනම දැනෙනවා. ඇයි මේක මිශ්‍ර වෙලා අලුත් රහක් හැදෙන්නේ නැහැ? අලුත් රහක් හැදෙන්න නම් මොකද කරන්න ඕන? එහෙනම් අපි දන්නවා තේජෝ ධාතුවේ මොකද වෙන්නේ කියලා. තේජෝ ධාතුවේ තියෙන ලක්ෂණය තමයි මුසු කරන ගතිය. හරිද? මුසු කරන ගතිය. ඉතින් ඒක එකිනෙක කෘත්‍ය ලක්ෂණ නෙවෙයි, කෘත්‍ය. හරිද? එතකොට මේ විදිහට මේ ධාතු හතර ඊළඟ වායෝ ධාතුවේ තියෙන කෘත්‍ය තමයි නේද? ඒ පිපිල පුරවාතබන ගතිය. හරි. පුරවාතබන කෘත්‍ය කරනවා. දැන් මේ ශරීරයේ වායෝ ධාතු අඩු වුණොත් මොකද වෙන්නේ? මේක ඇකිලිලා නේද? ඇකිලිලා කර්කස වෙලා පටවිය ඉතුරු වෙන මේ තියෙන පුරවා තියෙන ගතියට එන්නේ. ඉතින් මෙන්න මේ ලක්ෂණ දැනෙන්න ඕන අපිට. මේ ශරීරය කියන්නේ මේ වගේ ලක්ෂණයන්ගෙන් යුක්ත එකක්. ඒතර පටවිය විදිහට බාහිරත් එහෙමයි. බැලුමත් තුන පුම්බන්න හුලම් පුම්බන්න ඕනේ. නැත්නම් ඇකිලිලා තියෙනවා. නේද? ඒතර දැන් මම එකහෙර බාහිර කීපයක් ඔන්න ඔය බාහිර තියෙන මං කිව්ව උදාහරණ කීපයක්. දැන් මේක මේ සිටවා තියෙන්නේ මේ පටවි කලාපයකින්. ඒතර මගෙත් මේ අත මෙහෙම තියෙන්නේ පටවිෙන්. ඒතකොට බාහිරෙන් කරන කෘත්‍යකුයි අභ්‍යන්තරමේ ශරීරය තුළ කරන කෘත්‍ය දෙකම එකයි. ඊළඟට බාහිර තියෙන ඒවාට අපි සත්වයා පුද්ගලයා කියන්නේ නැහැ. නේද? බාහිර තියෙන ඒවාට අපි මේ මේ මේකට තියෙන සත්වයා පුද්ගලයා කියන්නේ නැහැ නේ කවදාකවත්. ශරීරය කොහොමද දන්නේ? මේකට අපිට සත්වයා පුද්ගලයා කියන්න පුළුවන් තත්වයක්ද තියෙන්නේ? ඇයි මෙලෝ දෙයක් දන්නේ? මෙලොවම දෙයක් දන්නේ නැහැ. මම අර හැමදාම කියන්නේ බැකෝ යන්ත්‍රයේ අත දන්නේ නැහැ නේද? පස් වැදෙනවා කියලා. හැබැයි මමත් බත්තිස්සුවා, මගේ අත දන්නේ නැහැ බත්තිස්සුවා කියලා. කිසිම දෙයක් දන්නේ නැහැ. මේ ශරීරයේ කිසිම දෙයක් දන්නේ නැහැ. සත්වයේගේ කෘත්‍යය මෙතන සිද්ධ වෙන්නේ නැහැ. එතන එක්තරා ක්‍රියාවක් විතරයි. බැකෝ යන්ත්‍රයේ ගහකට ක්‍රියාවක් විතරයි. අපි ගහට සත්වයා පුද්ගලයා කියන්නේ නැහැ. ඒක තනියම පෝෂණය වෙනවා, ආහාර උරා ගන්නවා ගහේ. නේද? අතු හැදෙනවා. මැරෙනව කාලෙකදී. ඒත් අපි නිකන්වත් කියනවද? අනේ පව් අර ගහ හරියට දුක් විඳිනවා මේ දවස්වල දිරනවා කියලා නේද? එතකොට අන්න ඒ වගේ මේ බාහිර පටවියත් අභ්‍යන්තර පටවියත් එකයි කියන සංඥාව අපිට තියෙන්න ඕනේ. හරිද? හිතන්න බලන්න පොඩ්ඩක් හරියට ඒ සංඥාව ආවොත් මොනවා වෙයිද?
දරුවාව දැක්කහම අම්මා ගිහිලා වැළඳ ගන්නවා. මොකද උනේ? නෑ නෑ, පටවියක පටවියක් වැදීමක් විතරයි නේද? එතන සම්පූර්ණ තියෙන වෙනත් ක්‍රියාවලියක් මිසක්ක මේ ශරීර දෙකේ නේද? මේ ශරීර දෙක කිසිම දෙයක් දන්නේ නෑ. මගේ කොණ්ඩේ තියෙනවා කියලා මගේ තට්ටේ දන්නේ නෑ. තට්ටේට උඩින් කොණ්ඩයක් තියෙනවා කියලා දන්නේ නෑ. කොණ්ඩේ දන්නේ නෑ කොණ්ඩේට යටින් තට්ටයක් තියෙනවා කියලා. මොකක්වත් දන්නේ නැති මේ ශරීර පිළිබඳ අපි දැඩි ගැනීමක් තියෙනවා. ආන් ඒ දැඩි ගැනීම අර මං කිය අජත්තං පච්චත්තං මේ හේතුඵල ධර්මකට අනුව නේද සකස් වෙන මේ අජ්ජත්තික කොටස කියලා අපිට දැනෙන උපාදානීය වෙච්ච මේ ස්වභාවයේ තියෙන මේ කොටස් පිළිබඳව එහා පැත්ත මෙහා පැත්ත සමව දැනෙන්න පටන් ගන්නවා. සමානාත්මතාවයක් ඒක අඩුම ගානේ මේ දැන් අපි අසුභ මනසිකාරය නම් මනුස්ස ශරීරයයි ගත්තේ. නමුත් ධාතු මනසිකාරයේදී සියලු මනුස්ස ශරීරය නෙවෙයි බාහිර අභ්‍යන්තර කියන විදිහට ගත්තාම ලෝකයේ තියෙන මේ අජීවී දේවල් එක්ක සමානයි අපේ ශරීරය. ලෝකයේ නිස්සත්තයි කියලා අපි ගන්න මේ ඩිස්පුටු මේස බංකු ආදියත් එක්ක සමානයි අපේ ශරීරය. හරිද? එතකොට ඉතාලම පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා මේකේ සත්ව පුද්ගල වශයෙන් මේ ශරීරය ගන්න බෑ කියලා. ඊට පසුකා පසුවයි ඉතින් ඊට පස්සේ ශරීරයට අයිති නැති කොටස් ටික විදර්ශනා කරගන්න වෙන්නේ. ඉතින් ඉස්සෙල්ලාම වෙන්නේ අපි දැඩිව ගත්ත මේ හැඟීම් අපි මේක ක්‍රමානුකූලව කොතනින් පටන් අරගෙන කොතෙන්ටද කරන්න කියලා අපි මෙනෙහි සාකච්ඡා කරමු. ඊට කලින් මට ඕනේ මේකෙන් සිද්ධ වෙන මේ භාවනාවෙන් සිද්ධ වෙන කාරණාව මොකක්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නයි. අපි ළඟ තියෙනවා මේ විදිහට දැඩිව ගත්ත දේවල් හින්දා ඇත්ත වැහෙනම ස්වභාවය තමයි තියෙන්නේ. ඇත්ත වැහෙන ගතිය තමයි ලෝභ දේශ මෝහ වල ස්වභාවය. අකුසලයේ ස්වභාවය තමයි ඇත්ත වසං කරනවා අපේ ලෝකේ සත්‍ය තත්ත්වය අපේ මනසට දැනෙන්න දෙන්නේ නැහැ. හරිද? මේකට උදාහරණයක් අපි කියනවා ඒ ආවරණය කරනවා කියවම ඉතින් අපි හිතනවා අපිට ඒක තේරෙන්නේ නැහැ හරියට. නමුත් උදාහරණයකින් දැනගන්න පුළුවන් මේක හරියටම මිනිස්සෙගේ කටක තියෙන කේටය කෙල සෙම දත් කහට ආදිය මේ ලොවේ කිසියම්ම කිසි මිනිස්සෙගේ ප්‍රියයි හොඳයි අප්‍රසන්න නැහැ කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? හැම මිනිස්සෙගේම නේද? දැන් බලන්නකෝ දොඩම් ගෙඩියක් ගත්තොත් නේද? ඒකෙත් සෙම වගේ තියෙනවා නේද? ඒකෙත් වැగిරෙන ගතිය තියෙනවා. ඉතින් ඒ වගේ වයින් හැදලා තිබුණා නම් අපේ කෙල සෙම වගේ නේද? එහෙම නේද? ප්‍රසන්න වගේ මේක ඉතා දුගඳ නේද? ඒ ස්වභාව ධර්මේ කර්මානුරූපව හැදලා තියෙන හැටි මේ නේද? අර ගැන අපි බොහොම ප්‍රියයි නේද? ඈ නේද කියන්න බෑනේ. ඉතින් දැන් බොහොම අප්‍රසන්නකම් ඇති වෙනවා නේද? කියන්න ගත්තොත් නැත්තම් නේද වීදුරුවකට එහෙම එකතු කරොත් එහෙම එහෙම බිරිසාවක් හැදිලා තියෙන වෙලාවේ ගලන ඒවා එහෙම ආය නෙවෙයි නේද? ඒ පැත්තේ ඊතරම් අප්‍රසන්නයි ඒවා නේද? ඊටාම අප්‍රසන්නයි. නු දොඩම් ගෙඩියෙන් ගලන ඒවා එකතු කරොත් බොහොම ප්‍රසන්නයි. එහෙනම් බාහිරට වැඩිය මේක බොහොම පිළිකුල් කටයුතු ස්වභාවය තියෙනවා තමයි මේ ගලන්නේ. එතකොට එන්නේ ඒ ගැලීම් සහිත මේ ශරීරයේ ඒ කෙලසෙම සුටුවාදී ඊට අප්‍රසන්නයිනේ. එහෙනම් කවුරු හරි කෙනෙක් ටොපියක් කටේ දාගෙන ඉඳලා භාගයක් දුන්නොත් මට කොච්චර අප්‍රසන්න මූණක්ද ඇතුනේ ඒක කියද්දි නේද? ඇයි අපිට හරි සංඥා වෙනවා නේද? ඉතා අප්‍රසන්නයි පිළිකුලයි කියලා. හැබැයි තමගේ දරුවෙක් දුන්නොත් ආන්ගේ අරමුණ වැහෙනවා. තමගේ දරුවෙක් කටේ තියෙන ටොපියක් දුන්නොත් අම්මෙකුට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අරමුණ වැහෙනවා පින්නත්. වැහෙන්නේ ඇයි? ඒක අරමුණු වෙන්නේ ආදරයයි අරමුණු වෙන්නේ ලෝභයයි අරමුණු වෙන්නේ. හරිද? එතකොට දැන් තේරෙනවද ඒ පමණකින් තේරුම් ගන්න පුළුවන් රාගය කියන්නේ මොකද්ද කියලා නේද? එක් පුද්ගලයෙකුට ඉතා අප්‍රසන්න පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් තවත් පුද්ගලයෙකුට ඉතා ප්‍රසන්නයි. හරිද? ඒක තමයි මානසිකාරයේ තියෙන වෙනස නේද? මේක සංසාරගත දෝෂය තේරුම් ගන්න ඉතාම වටිනවා. පින්නත්නි පාරක ඇවිදගෙන යන මැක්කෝ වහලා ඉන්න හම කුණු වෙලා තියෙන දුඟද හමන තුවාල තියෙන ඉතා අප්‍රසන්න සුනක දේනුවක් කියලා හිතන්න. මේ සුනක දේනුව ගැන ප්‍රසන්න සිත් ඇති වෙන සුනකයෝ ඉන්නවද නැත්ද?
ඒ පසු පසේ පන්නන් යනවද නැද්ද? මට කියන්න ඕනේ ඒක නෙවෙයි. ඔන්න ඔය සුනක දේනුවගේ ශරීර පිටුපස්සේ සසර කීවතාවක් පන්නන් ගිහිල්ලාද සුවයි සුඛයි සුන්දරයි මధుරයි කියලා අපි. ඒක තමයි සසර ස්වභාවය. එදාට ඒක තේරෙන්නේ තේරෙන්නේ නැහැ. මෙහෙම කියවල තරහ වෙන්න එහෙම හොඳ නැහැ. නමුත් ඇත්ත කතාව ඒක. ඒ අප්‍රසන්න ඇත්ත, ඒ අමිහිරි ඇත්ත අපි දකින්න ඕනේ. නේද? මම සංසාර ජීවිතේ කොයි තරම්නම් ඉතා දුගඳ අප්‍රසන්න පිළිකුල් කටයුතු සුනක දේනුවන් පස්සේ නේද ප්‍රියයි සුන්දරයි කියලා පොර අල්ල අල්ල රණ්ඩු අල්ල අල්ල මාරාන්තික නේද සටන් කර කර ගිහිලා ඇද්ද කියලා අපිට වැටහෙන්න ඕනේ. අන්න ඒවා නිවැරදි කරගන්නටයි මේ ඇති කරගන්න නිවැරදි අවබෝධය. මොකද ඒ වෙන්නේ අර ඇති වෙන ලෝභය විසින් සියලු දේ මේ ජීවිතයත් වහලා දානවා. ඇති වෙන අකුසලයේ ලෝභ, දේශ, මෝහ කියන දේවල් අකුසලයේ ස්වභාවය තමයි. මෝහය ඇති කරන ස්වභාවය කියන්නේ ඇත්ත වසන් කරන ස්වභාවය. ඇත්ත අපේ හිතෙන් වහලා දානවා. ආන් ඒ වහලා දාන ස්වභාවය තියෙනවා අපේ හිතේම ඇති වෙන අඳුරු පටලයක් වගේ වහලා දාන ස්වභාවය තියෙනවා මේ අකුසලයේ. ඉතින් අපේ හිතේම ඇති වෙලා අපිවම වහලා දාන, අපිවම ආවරණය කරන, ඇත්ත ආවරණය කරන මේ ස්වභාවය නැති කරගන්න මූලිකව අපිට ඔන්න ඔය පටවිද ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරකින් හටගත් ශරීරය කියලා ආජ්ජත්තික සහ බාහිර ශරීර පිළිබඳව සංඥා ඇති කරගන්න ඕනේ. හරිද? එතකොට ඔය කිව්ව ලක්ෂණ ආදිය දැන් මූලිකව අපි සංඥා ඇති කරගත්තට පසුව මොකද කරන්නේ? යමක ලක්ෂණ තේරෙන්න නම් ඒක පිරික්සන්න ඕනේ. නේද? මූලිකව කෙනෙකුට ඉස්සෙල්ලාම ওই වගේ අදහස් ඇති වෙනකොට ටික 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 මේ ශරීර ගැන තියෙන දැඩි ගැනීම අඩු වෙනවා. දැඩි ගැනීම අඩු වෙන්න පටවිය වැටහිච්ච ස්වභාවය පටවියේ වැටෙන ස්වභාවය එන්න වැඩි වෙනවා. ඇයි? ලෝභය අඩු වෙනකොට ඇත්ත වැටෙනවා කියලා දැන් මම ඉස්සෙල්ලා කිව්වා. නේද? ආපෝ ධාතුව පිළිබඳ වැටහෙන ගතිය වෙනදට වැඩිය වැඩි වෙනවා. තේජෝ ධාතුව ගැන වැටහෙන ගතිය වෙනදට වැඩිය වැඩි වෙනවා. වායෝ ධාතුව ගැන වැටහෙන ගතිය වෙනදට වැඩිය ඒකේ ලක්ෂණ තමන්ට වැටහෙන ගතිය වැඩි වෙනවා තමන්ගේ මනසට. ඒතර මනසින් මේ ධාතු හතරෙහි යථාභූත ස්වરૂපය ධාතු හතරක් විදිහට ක්‍රියාවන් විදිහට එතන සිද්ධ වෙන්නේ ක්‍රියාවක් ඇත්තටම. නේද? පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන්නේ අපේ මේ සියලු දේත් ක්‍රියාවන්. හේතු ඇතුව සිද්ධ වෙන ක්‍රියාවලීන්. ඒක වැඩපිළිවෙලක්. ඒක ගහක් හැදෙනවා වගේ ගහක් හැදෙන තැන සිද්ධ වෙන්නේ ක්‍රියාවන්. එතකොට අන්න එහෙම එන්න ඒ වැඩපිළිවෙල විදිහට දකින්නටයි සතර සතිපට්ඨානය. ඉතින් ඒක අලුත් අත්දැකීමක්, අලුත් දැක්මක් මනසකට. ඒවත් එක්ක අපේ තියෙන වෙහෙසකාරී දැඩි ස්වභාවයන් මනසින් අල්ලගත් ස්වභාවයන් ලිහිල් වෙලා ඉතා සැහැල්ලුවෙන් මනසේ ඒ මොකද අර බලාපොරොත්තු දැඩි ගැනීම අයින් වෙනකොට පුදුමාකාර සැහැල්ලුවක් ඇති වෙනවා. ඒ සැහැල්ලුව මොකද මේ බලාපොරොත්තු නැහනේ. බලාපොරොත්තු වෙනකොට අමාරු නේද? එතකොට ඇත්ත දකිමින් තමන් ළඟ ඉන්න අය දේ දුන්නෙන් අපි බොහෝ මේ සතුටු වෙනවානේ නේද? නමුත් දේ දුන්න පවත්ව ගන්න බෑ කියලා හොඳටම දන්නවානේ. අන්න ඒ වගේ නේද? යම් කාරණා උඩ අපි ආසන්නයේ සකස් වෙන දේවල් වගේක් තියෙනවා. ඒවත් ඉතින් හොඳ වුණොත් හොඳයි, නරක වුණොත් ඉතින් මේ තියෙන කාලයක් තියෙයි, නැති කාලයක් නැති වෙයි. ඒක වගේ අර උපේක්ෂාවෙන් මේකට මූණ දෙනවා. ඇත්ත දැක්කහම ඇත්තට පිටින් සිතුවිලි උපදින්නේ නෑ. ඒක අනුපස්සනාවක් බවට පත් වුණාට පස්සේ ඉතින් ඒකින්ද බොහෝම වටින ධර්මයක් අපිට ලැබිලා තියෙනවා. එච්චර වටින මේ ධර්මයේ සම්පූර්ණ හිත්වල තියෙන ගිනි නිවන ධර්මයක්. වෙහෙස නැති කරන, ශෝක පරිදේව දුක් දොම්නස් නැති කරන මහා බලගත වූ ධර්මයක්. ඉතින් ඒ ධර්මය තුලින් අපි පෝෂණය වෙන්න වග බලා ගන්න ඕනේ. කොච්චර කෑවද, කොච්චර නෑවද, කොච්චර හිටියද මේ ලෝකේ. නේද? හැමදාම එකම විදියට ඉන්නේ නැතුව මගේ මරණයට පෙර ආතුව මම ධර්මය අවබෝධ කරගන්න වැඩ පිළිවෙලකට අවතීර්ණ වෙන්න ඕනේ කියලා දැඩි අදිෂ්ඨානයකට පත් වෙන්න ඕනේ. මරණයට පෙර මේක කරගන්න ඕනේ නැත්නම් හැමදාම අඬන ජීවත් වෙයි. ඉතින් ඒ සඳහා අවශ්‍ය වැඩ පිළිවෙල මහා සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ අඩුවක් නැතුවම දේශනා කළ තැනදී ඒක තුලින් පෝෂණය වෙලා මමත් මේ ජීවිතය සාර්ථක කරගෙන සතර සූපත් කරගෙන
උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්වත්නි, අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ බත්තරමුල්ලේ පදිංචි හේමා විජේසිංහ දියණියන් දෙදෙනා බෑනනුවන් හා දෙපාර්ශ්වයේ සිරු දෙනා විසින් කියලා සඳහන් කරලා තියෙනවා. 2008 පෙබරවාරි මාස 15 සැපත් ජටිල සුරේන්ද්‍රනාත් විජේසිංහ මහතාටත් දෙපාර්ශ්වයේ මාපියන් ඇතුළු සියලුම ඥාතීන්ටත් අප සැමගේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් වූ දන්නාගම කුසල ධම්ම නාහිමිපාණන් වහන්සේටත් පරලෝ සැපත් සියලුම මහා සංඝයා වහන්සේලාටත් පුණ්‍යානුමෝදනා කිරීමත් පවුලේ දූපතුන් සොයුරු සොයුරියන් හා සියලු ඥාතීන් හට අපට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරන සියලුම මහා සංඝරත්නයට ගෞරවනීය දේශකයන්න් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීමත් සහභාගී වූ සියලු දෙනාට වහවා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය වීම පිණිසත් කියන අදහසින් ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම උතුම් ධර්මයෙන් සැනසීම ලැබේවා කියන අරමුණෙන් ධර්ම දේශනාවේ දායකත්වය දරපු මේ පින්වන්ත පිරිස බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝකියත් අන්න මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයට උතුම් නිවනින් සැනසෙන්න මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා. හැම දෙනාටම තෙරුවන් සරණයි.